සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මරණ සති භික්ඛවේ භාවිතා බහුලී කතා මහඵලා හෝති මහානිසංසා අමතෝ ගධා අමත පරියෝසාන භාවේත නෝ තුම්හි භික්ඛවේ මරණ සතින්ති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි දැන් හැම දිනාම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න ප්‍රඥා රූපවාහිනිය විකාශනය කරනු ලබන මෙම ධර්මදේශනාව අද පටිගත කරනු ලබන්නේ අපගේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක වන අලව්ව පනාදණ්ඩ පැනසිහ සෙනසුන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ සිට මේ උතුම් ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දී කටයුතු කරන්නේ ඕමානයේ පදිංචිව සිට පර්ලෝසපත් ඩොරින් වික්‍රමරත්න මහත්මනියගේ ආදරණීය දියණිය වන චාන්දනී ළමාහේවා මහත්මනිය බෑනනුවන් වන ධම්මික ළමාහේවා මහත්මා අක්නා ළමාහේවා මිනිබිරිය කියන පින්වතුන් ඒක රාශී වෙලයි. අද ඒ පින්වතුන් මෙවන් වටිනා පින්කමක් සිදු කරනු ලබන්නේ 2022 වර්ෂයේ ජනවාරි මාසේ 23 වෙනිදාට එනම් අද දිනට ජන්මදිනයේ යෙදුණු මීට මාස එකහමාරකට පෙර ඕමානයේදී පරලෝසපත් වන්නට යෙදුණු ඩොරින් වික්‍රමරත්න ආදරණීය මෑණියන් වහන්සේට පින් අනුමෝදන් කිරීම පිණිසයි. ඒ වගේම මෙම උතුම් ධර්ම දානෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල ශක්තිය පරලෝසපත් මෑණියන් ප්‍රධාන සංසාරගතව පරලෝසපත් සියලු ඥාතීන්ට අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඇත්තන්ගේ භවගමන සැපවත් වෙලා ඉක්මන් භවයකදීම නිවනින් සැනසීම පිණිස මේ කුසලය ඉවහල් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අක්නා දියණියට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබී කායික මානසික සුවපත් භාවයේ චිරජීවනයේ සැලසී උසස් අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් සියලු මහා සංඝ රත්නයටත් මෙම උතුම් කුසලය අත්පත් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා ඉක්මන් භවයකදීම නිර්වාණ මාර්ගයේ පූර්ණ්‍ය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලෝ පුරා පැතිර යන කොරෝනා වසංගතයෙන් ලක්වාසී ලෝකවාසී සියලු දෙනා ආරක්ෂා වේවා මෙම වසනේ ඉතා ඉක්මනින් මුළු ලෝකයෙන්ම තුරන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙම උතුම් ධර්ම දානයේ සඳහා දායකත්ව ලබා දුන් සියලු දෙනාටත් පෞලේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් ධර්ම ශ්‍රවණය කරන්නා වූ සියලු දෙනාටත් මේ පින් අයිත්ව එයතන්ගේ භවගමන සුවපත් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මේ ගෞතම බුදුසසුනේදීම උතුම් නිර්වාණ මාර්ගයේ පූර්ණ්‍ය වීම පිණිස සෑම දිනාටම මෙම පුණ්‍ය ශක්තිය වහල් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරා කටයුතු කරන පින්නතුන්ගේ සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, මේ වෙලාවේ ධර්මදේශනාව සඳහා මා ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ සඳහන් වෙන පඨම මරණ සති සූත්‍රය. මේ සූත්‍ර දේශනාව අද දවසේ සිද්ධ කරන්න මා විශේෂයෙන්ම තීරණය කළේ, විශේෂයෙන්ම දායකත්වයේ දරණ පින්වතුන්ගේ ඒ දයාබර මෑණියන් වහන්සේ මීට මාසයකමාරකට පමණ පෙර මේ පරලෝසපත් වුණ නිසා, විශේෂයෙන්ම අපි ඕමාන් රාජ්‍යයට වැඩම කරපු අවස්ථාවේ ධම්මික මහත්මා මහත්මනිය මේ මෑණියන් බොහොම හොඳින් අපට සංඝෝපස්ථානය අප උපස්ථාන කටයුතු සිදු කරපු ආකාරය අපට සිහිපත් වෙනවා. ඉතින් බොහෝම ශ්‍රද්ධා සම්පන්නව ගුණ සම්පන්නව හිටපු ඒ මෑණියන් වහන්සේ ජීවිතයේ ඇති යථා ස්වභාවය ඔබ අප හැම දෙනාටම පසක් කරමින් මිය පරලෝසපත් වුණා. ඉතින් එතුමියට පින් අනුමෝදන් කරන්න සිදු කරන මේ ධර්මදේශනාව බුදුරජාණන් වහන්සේ විසින් ඔබට අපට හිතන්නට යයි අනුදන වදාළ ධර්මකාරණාවක් මුල් කරගෙන සිදු කළ යුතුයි කියලා මා කල්පනා කළා. ඒ නිසා තමයි මේ සූත්‍රය තෝරගත්තේ. අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ පඨම මරණ සති සූත්‍රය. පඨම කියන්නේ පළවෙනි කියන එකට. මරණ කියන්නේ මරණය, සති කියන්නේ සිහිපත් කිරීම. මරණය ගැන සිහිපත් කරන්න ඕන හැටි කියන පළවෙනි සූත්‍රය නිසා මේ සූත්‍රයට කියන්නේ පඨම මරණ සති සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට තමයි මේ සූත්‍රය දේශනා කළේ. එහිදී ධම්සභා මණ්ඩපයේට රැස්වෙච්ච ස්වාමින් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශනයක් කරනවා, ස්ටේට්මන්ට් එකක් දෙනවා. මොකද ඒ ප්‍රකාශනය තමයි මරණ සති භික්ඛවේ භාවිතා බහුලී කතා මහප්ඵලා හෝති මහනිසංස. මහණෙනි, කවුරු හරි කෙනෙක් මරණ සති මරණය පිළිබඳව සිහි කිරීමේ කාර්ය හෙවත් මරණ සති භාවනාව භාවිතා බහුලී කතා. භාවිතා කියන්නේ පුරුදු කරනවා නම්. කොහොමද පුරුදු කරන්නේ? බහුලී කතා, බහුල වශයෙන් පුරුදු කරනවා නම්. ඉඳලා හිටලා නෙවෙයි, ආවට ගියාට නෙවෙයි, නිතර දිවේලි පුරුදු කරනවා නම් බහුලී කතා. එහෙම පුරුදු කිරීම මහප්ඵලා හෝති මහනිසංස, මහත්ඵල මහනිසංස ගෙන දෙන්න හේතුවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, අමතෝ ගධා අමත පරියෝසාන, එහෙම මරණය ගැන මෙනෙහි කරනවා කියන මේ කාරණය නිවනටම නැඹුරු වෙච්ච එකක්. අමතෝ ගධා අමත පරියෝසාන, නිවනම කෙලවර කර තියෙන එකක්. ඒ කියන්නේ නිවනට හේතු වෙනවා කියන එක. එහෙම ප්‍රකාශයක් කරලා බුදුරජාණන් වහන්සේ මේ ස්වාමින් වහන්සේලගෙන් විමසනවා, භාවේත නෝ තුම්හි භික්ඛවේ මරණ සති, මහණෙනි ඔබ මරණය ගැන හිතනවද කියලා ඇහුවා. එතකොට එතන ඉන්න ස්වාමින් වහන්සේලා අතරින් එක හාමුදුරු කෙනෙක් නැගිටලා සිවුර සකස් කරගෙන බුදුරජාණන් වහන්සේ වෙතට වැඳගෙන ප්‍රකාශ කරනවා, ස්වාමීනි මම මරණය ගැන හිතනවා කියලා. මෙන්න මේකත් ඉතාම හොඳ දෙයක්. දැන් බණක් කියනකොට හරි, ධර්ම සාකච්ඡාවක් කරනකොට හරි, ඔබට යම්කිසි ගැටලුවක් ඇති වෙනවා. හාමුදුරුව අවසර දීලා තියෙනවා ගැටලුවක් ඇති වූ සැනින් අහන්න කියලා.
ඉතින් කොහොමද අහන්න ඕන කියන ඒ සදාචාරාත්මක ක්‍රමය ඔබ ඉගෙන ගන්නට ඕන. දැන් සමහරු ඉන්නවා ඇහිල්ල බැලිල්ලක් නැහැ අවසරයක් නැහැ හිතිච්ච හිතිච්ච තැන් වලින් ප්‍රශ්න අහන ගන්නවා. ඒකත් ගෞරවයක් ඇතුව නෙවෙයි. සමහරු දේශකයන්ට කරදර වෙන විදිහට ප්‍රශ්න අහනවා. සමහරු ප්‍රශ්න අහනවට වැඩිය තමන්ගේ අදහස් කියන්න යනවා. ගොඩක් වෙලාවට සමහරු තමන් දන්න බව පෙන්වන්න යනවා. එහෙමයි ඉන්නව හරියට. අනිත් සමාජයේ බණ අහන පිරිස අය අතරේ ආනේ මේ අහවලා දන්න ධර්මකාරණා කියලා ඔය ගොඩාක් වචන අල්ලගෙන ඒව දන්න බව අඟවන්න යනවා. ඒකත් එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද ඒ ක්‍රියාව තුළ අනිත් අයගේ නිෂ්කලංක මානසිකත්වයේ බිඳ වැටෙන්න පුළුවන්. සමාධිය කැඩෙන්න පුළුවන්. අනවශ්‍ය විදිහට අනිත් අයගේ සිත් නරක් කරන්න විෂම අරමුණු දෙනව වෙන්න පුළුවන් ඒ හැසිරීම් රටාවල්. ඒ නිසා ඒවෙන් බොහෝම ඈත් වෙන්න ඕන, පරිස්සම් වෙන්න ඕන. එතකොට දැන් බලන්න පිට රටක ඔය ක්ලාස් රූම් එක පුංචි ළමයි ඉගෙන ගන්න පන්ති කාමරයක ගුරුතුමිය හෝ ගුරුතුමා පාඩමක් කියලා දෙනකොට මේ ළමයට ප්‍රශ්නයක් අහන්න හිතනවා. ඒ ක්ලාස් රූම් එකේ ඉන්න දරුවෙකුට ප්‍රශ්නයක් අහන්න හිතනවා. එහෙම ප්‍රශ්නයක් අහන්න හිතුනාම එක සැරේටම නැගිටලා කෑ ගහලා අහන්නේ නැහැ. අර ළමය අත උස්සගෙන ඉන්නවා. අත උස්සගෙන ඉන්නවා. ඉතින් සමහර වෙලාවට ඒ වගේ අත උස්සගෙන ඉන්න තව ළමයි ගොඩක් ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් ක්ලාස් ටීචර් ඒ කියන පාඩම අවශ්‍ය කාරණා ටික කියලා ඉවර වෙනකන් අර අත උස්සන ළමයට අවස්ථාවක් නොදෙනව ඉන්නත් පුළුවන්. ඒත් ළමයි අත උස්සගෙනම ඉන්නව දිගට. ඊට පස්සේ ඔව් දැන් ඔයාගේ ප්‍රශ්න අහන්න කියලා අවසර දුන්නහම අන්න ප්‍රශ්න අහනවා. ඒ බටහිර ක්‍රමය. දැන් අපටත් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් කෑ ගහන්නේ නැතුව එහෙම අත සම්පූර්ණයෙන් අර පොඩි ළමයි උස්සනවා වගේ ඉන්නවා කියලා හයියෙන් උස්සනවා වගේ එහෙම ඕන නැහැ. පොඩ්ඩක් ප්‍රශ්නයක් අහන්න තියෙන බව අඟවන්න පුළුවන්. ඒ අඟවලා ඒකත් අවසර තියෙනවා නම් විතරයි. දේශනයේ අතරතුර ඔබට කිසියම් ගැටලුවක් ඇති වෙනවා නම් සාකච්ඡාව අතරතුර ඔබට කිසියම් ගැටලුවක් ඇති වෙනවා නම් ප්‍රශ්නයක් අහන්න කියලා අවසර දීලා තියෙනවා නම් අන්න ඉතින් අහනවා. එතකොට අතින් සංඥාවක් කරලා අත ඔසවලා තමන්ට ප්‍රශ්නයක් අහන්න තියෙන බව පෙන්නනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ප්‍රශ්නේ අහන්න ඕන ගෞරවයෙන් වැඳගෙන, ඒක තමයි බෞද්ධ සම්ප්‍රදාය, අත් දෙක පපුව ළඟට තියලා වැඳගෙන අවසර ස්වාමීනි මෙන්න මෙහෙම අදහසක් තියෙනවා, එහෙම නැත්නම් ස්වාමීනි මෙහෙම වුණොත් මොකද කරන්නේ කියලා අර ඒ ප්‍රශ්නේ අදහස ඉදිරිපත් කරන්න බලන්න කොච්චර ගෞරවණීයයිද කියලා. ඉතින් අන්න ඒ වාගේ බුදුරජාණන් වහන්සේගේ සමයේ මේ හිටපු හාමුදුරුවරු ප්‍රශ්න අහනකොට එහෙමයි. ඉතින් අර හාමුදුරු සිවුර සකස් කරගෙන වැඳගෙන බුදුහාමුදුරු දෙසට හැරිලා විම කියනවා, ස්වාමීනි මම මරණය ගැන හිතනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ විමසනවා, කොහොමද ඔබ මරණය ගැන හිතන්නේ? එතකොට කියනවා, ස්වාමීනි මම හිතන්නේ මට ජීවත් වෙන්න තියෙන්නේ අද දවසේ විතරයි. හෙට මං මැරෙයි කියලා හිතලා මම අප්‍රමාදී වෙනවා කියලා කිව්වා. එහෙම කියලා හාමුදුරුවෝ වාඩි වුණා. ඊට පස්සේ දෙවනි හාමුදුරුවෝ නැගිට්ටා. තව හාමුදුරුවෝ කෙනෙක් නැගිටලා ඒ හාමුදුරුවෝ කියනවා, ස්වාමීනි මමත් මරණය ගැන හිතනවා. එතකොට බුදුරජාණන් වහන්සේ විමසනවා, ඔබ කොහොමද හිතන්නේ? මම නම් හිතන්නේ බුදුහාමුදුරනේ මට ජීවත් වෙන්න තියෙන්නේ දවස් භාගයයි. ඒ කියන්නේ උදේවරුව විතරයි අද. හවස් වෙනකොට මම මැරෙයි කියලා හිතලා මම අප්‍රමාදී වෙනවා කියලා. එහෙම කියලා වාඩි වුණා. ඊට පස්සේ දැන් තුන්වෙනි ස්වාමින් වහන්සේත් අවස්ථාවක් ලැබෙනකන් ඉඳලා උන්වහන්සේත් නැගිට්ටා. අර එක සැරේටම නැගිරින්න කලබල වුණෙත් නැහැ. එක හාමුදුර කෙනෙක් ප්‍රකාශනය කරලා වාඩි වුණාට පස්සේ අනිත් හාමුදුර නැගිටිනවා. නැගිටල උන්වහන්සේත් වැඳගෙන කියන, ස්වාමීනි මමත් මරණය ගැන හිතනවා. කොහොමද ඔබ හිතන්නේ? උන්වහන්සේ කියනවා, මම හිතන්නේ බුදුහාමුදුරනේ මට ජීවත් වෙන්න තියෙන්නේ පිණ්ඩපාත ගිහිල්ලා ආපහු පන්සලට එනකන් තියෙන කාලෙ විතරයි.
ඊට පස්සේ මම මැරෙන්න මට මැරෙන්න වෙයි කියලා හිතනවා කියලා කිව්වා. සාමාන්‍ය පින්ඩපාත ගිහිල්ලා අපහු පන්සලට එන්න ගම්බද පන්සලක නම් ඉන්නේ නේද? පැයක් එකහමාරක් ඔන්න උඩරින් පැය දෙකක් තියමු යන්න පැය එන්න පැය කියලා. ඔන්න ඔය කාලේ. දැන් අර වරු වෙනුත් පැය දෙකක් කාලයක් තමයි තුන්වෙනි හාමුදුරන්ට ජීවත් වෙන්න තියෙනවා කියලා හිතන්න. හතරවෙනි හාමුදුරුවොත් නැගිටලා වැඳගෙන කියන ස්වාමීනි මමත් මරණය ගැන හිතනවා. කොහොමද ඔබ හිතන්නේ? මම හිතන්නේ බුදු හාමුදුරුවනේ මට ජීවත් වෙන්න තියෙන්නේ බත් කටවල් 3-4ක් වළඳනකම් විතරයි. එහෙම කියලා හිතලා මම අප්‍රමාද වෙනවා කියලා. පස්වෙනි හාමුදුරුවොත් නැගිට්ටා. පස්වෙනි හාමුදුරුවෝ නැගිටලා කියන ස්වාමීනි මමත් මරණය ගැන හිතනවා. කොහොමද ඔබ හිතන්නේ? මන්නම් හිතන්නේ බුදුහාමුදුරනේ මට කටට ගත්ත බත් පිට ගිලින්න කලින් මැරෙන්න වෙයි කියලා. එහෙම හිතලා මං අප්‍රමාදී වෙනවා. ඊට පස්සේ හයවෙනි හාමුදුරුවොත් නැගිට්ටා. උන්වහන්සේත් කියනවා මමත් මරණය ගැන හිතනවා. කොහොමද ඔබ හිතන්නේ? මන්නම් හිතන්නේ බුදුහාමුදුරනේ ඇතුළට ගත්ත හුස්ම පිට කරන්න කලින් මට මැරෙන්න වෙයි කියලා. එහෙම හිතලා මම අප්‍රමාදී වෙනවා කියලා කිව්වා. දැන් ඔන්න 6 නමක් නැගිටලා ප්‍රකාශ කරලා වාඩි වුණා. එතකොට මේ ස්වාමීන් වහන්සේලා 6 නමගේම ප්‍රකාශනයන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයට අනුව නැවත සමාලෝචනයක යෙදෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුත් රිවිෂන් දීලා තියෙනවා. ඉස්සරම කියපු දේශනය සාරාංශගත කරලා සමාලෝචනයක් කරලා තියෙනවා. ඉතින් දැන් මේ සමාලෝචනය අපි කළොත් දැන් හාමුදුරු කී නමක් නැගිට්ටද? 6 නමක් නැගිට්ටා. නැගිටලා තමන් මරණය ගැන හිතන හැටි කිව්වා. කොහොමද පළවෙනි හාමුදුරු මරණය ගැන හිතන්නේ? අද දවසේ විතරයි ජීවත් වෙන්න තියෙන්නේ, හෙට මැරෙයි කියලා හිතලා අප්‍රමාද වෙනවා. දෙවෙනි හාමුදුරු දවස් භාගයේ ජීවත් වෙන්න තියෙන්නේ කියලා හිතලා අප්‍රමාද වෙනවා. තුන්වෙනි හාමුදුරු පිණ්ඩපාත ගිහිලා එනකන් කාලේ විතරයි ජීවත් වෙන්න තියෙන්නේ කියලා හිතලා අප්‍රමාද වෙනවා කිව්වා. හතරවෙනි හාමුදුරු බත් කටවල් 3-4ක් වළඳනකම් විතරයි ජීවත් වෙන්න තියෙන්නේ කියලා හිතලා අප්‍රමාද වෙනවා. ඊළඟට පස්වෙනි හාමුදුරු කටට ගත්ත බත් පිඩ ගිලින්න කලින් මැරෙන්න වෙයි කියලා හිතලා අප්‍රමාද වෙනවා. හයවෙනි හාමුදුරු ඇතුළට ගත්ත හුස්ම පිට කරන්න කලින් මැරෙන්න වෙයි කියලා හිතලා අප්‍රමාද වෙනවා කියලා කිව්වා. ඔන්න ඔහොම කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සමාලෝචනය කරලා මතක් කරනවා, මහණෙනි මේ භික්ෂුන් වහන්සේලා 6 නමම අප්‍රමාදී වෙනවා කියලා කිව්වට ඒ භික්ෂුන් වහන්සේලා 6 නම අතරෙත් කොටසක් ප්‍රමාදයි, කොටසක් අප්‍රමාදයි. එතකොට කවුද මේ ප්‍රමාද කොටස, කවුද අප්‍රමාද කොටස කියලා අපි බලන්න ඕන. පින්වත්නි, ප්‍රමාද පිරිස මේ 6 දෙනාගෙන් කී දෙනෙක් ප්‍රමාද වෙයි කියලා ඔබ හිතනවද? මේ 6 දෙනාගෙන් 4 දෙනෙක් ප්‍රමාදයි. මොන 4 දෙනාද? අර ඉස්සෙල්ලාම කියපු 4 දෙනා. දෙන්නයි අප්‍රමාද. කවුද දෙන්නා? ඒ තමයි අන්තිමට ඉන්න දෙන්නා. එතකොට දැන් බලන්න, මේ පළවෙනි හාමුදුරුවෝ කිව්වේ අද මැරෙයි, හෙට මැරෙයි කියලා. අද ජීවත් වෙන්න තියෙන අද දවසේ විතරයි හෙට මැරෙයි කියලා හිතලා අප්‍රමාද වෙනවා කියලා. දැන් එහෙම හිතන අය අද කාලේ නැද්ද හෙට මැරෙයි කියලා? ඕන තරම් ඉන්නව නැත්තේ නෑ. සාමාන්‍ය කීමටත් කියන අපි අද හිටියේ හෙට නෑ කියලා නේද? එහෙම කියන අය ඕන තරම් ඉන්නවා. එතකොට ඒ හාමුදුරන්ට වැඩි කාලේ ජීවත් වෙන්න තියෙන කාලේ අඩු කරා දෙවෙනි හාමුදුරුවෝ දවස් භාගය ජීවත් වෙන්න තියෙන. තුන්වෙනි හාමුදුරුවෝ තවත් පැය ගාණක් අඩු කරා. හතරවෙනි හාමුදුරුවෝ තවත් කොටසක් අඩු කරා. ඉතින් ඔන්න ඔය විදිහට අඩු කළත් ඒ 4 නම ප්‍රමාදයි කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඒතර දැන් අපි ඉස්සෙල්ල බලන්න ඕන මොකද්ද මේ ප්‍රමාදය සහ අප්‍රමාදය කියලා කියන්නේ කියලා. දැන් ප්‍රමාදය කියලා අද කාලේ අපි පාවිච්චි කරන්නේ මේ වෙලාවට වැඩ කරන්නේ නැත්තම්, නියමිත වෙලාවට වැඩ කරන්නේ නැත්තම් අන්න ඒ අයට
ඒ අය සම්බන්ධය අපි කියන්නේ එයා ප්‍රමාද කෙනෙක් පරක්කුයි කියලා කියන්නේ සාමාන්‍ය ඒ විදිහේ. දැන් අපි හිතමු හතට වැඩක් පටන් ගන්නවා කියලා කිව්වොත් සමහරු එන්නේ හතහමාරට එහෙම නැත්නම් අටට. එහෙම සම්ප්‍රදාය ලංකාවේ තියෙනවනේ නේද? දැන් බණ කියන්නේ රෑ හතටයි කියලා කිව්වහම ගොඩක් අය එන්නේ බණ අහන්න රෑ අටට. බණ ඉවර වුණාට පස්සේ එන්නේ කෙලීම කන්න බලාගෙන ඉන්නේ. මොන කැත වැඩක්දනේ? කල්පනා කරලා බලන්න. දැන් ආරාධනා කරන්නේ බණ අහන්න ඉන්නේ කියලා. එතකොට බණ අහන්න එන අයට තමයි කන්න දෙන්නේ. එතකොට එහෙම කෑම බණ නොහ අහන්න නැතුව කනවනම් ඒක හිඟා කෑමක්. ඒක ණයට කෑමක්. අදින්න වෙයි ලබනාත්මේ කරත්ත හොඳට ඔය කට්ටියට. එහෙම කන්න යන්න එපා. සමහරු බණ ඉවර වුණාට පස්සේ තමයි යන්නේ. චාරිත්‍ර ඉෂ්ට කරන්න ඕන අපි ඔයාගේ බණට ආවා කියලා පෙන්නන්න. ඒකටද බණකට ආරාධනා කරන්නේ නැහැ. ගෙදර අයටත් තනියෙන් බණ අහන්න පුළුවන්. ඒතර මේ සමූහයක පිරිසකට ආරාධනා කරන්නේ ගොඩක් පිරිසට බණ අහන්න සලස්සලා ඔක්කොගෙම හිත්වලින් එකමුතුව පරලෝසපත් ඥාතියාට පින් දුන්නාම එයා සූපත් කරන්න පුළුවන්. ඒක ශක්තිය වැඩි. එතකොට ඔබේ යුතුකමක් තියෙනවනේ ආරාධනයක් ලැබුණාම ඒ බණ අහලා අර ගෙදර ඉන්න ශෝකයට පත් වෙච්ච ඥාතීනුත් එක්ක එකතු වෙලා පරලෝසපත් ඥාතියාට යහපතක් කරන්න. ඔබ අවංකව කල්පනා කරලා බලන්න ওই බණ ගෙදරකට ගිහිල්ලා බණත් අහන්නේ නැතුව තැන් තැන්වල හිටගෙන ඉඳලා එක එක්කෙනත් එක්ක නෑයෝ යාළුවෝ එක්ක කතා කර කර ඉඳලා දෙන කෑමත් කාලා ආපහු ආවහම කරපු වැඩේ සදාචාර සම්පන්නද කියලා ඔබට අවංකව ඔබ ඒ කරපු ක්‍රියාව ගැන සතුටු වෙන්න පුළුවන්ද කියලා බලන්න. මා ලොකු වංචාවක් නෙවෙයිද ඒ කරේ කියලා බලන්න. ඒ නිසා කරුණාකරලා ඒ වැඩේ කරන්න එපා. බණ අහන්න යනවනම් වෙලාවට යන්න පුරුදු වෙන්න. ගිහිල්ලා තැන් තැන්වල එක එක්කෙනත් එක කතා කරන්න පටන් ගන්න එපා. බණ ටික අහන්න. බණ අහලා කෑම කන වෙලාවට වෙනත් වෙලාවට ඒ අයත් එක්ක කතා කරන්න. එහෙම නැතුව ඔබ අර අනිත් විදිහට කටයුතු කරන ඔබ ප්‍රමාදයි, ඒ වගේම ලැජ්ජා සහගතයි. එහෙම වැඩ කරන්න හොඳ නෑ. ඒ නිසා ඒක අපි යලි යලිත් වැඩි වැඩියෙන් අවධාරණය කරන්න ඕන. ඉතින් කොහොමත් එහෙම අය ඉන්න පරක්කු වෙලා. සමහරුන්ගේ ජීවිතේම පරක්කු වෙලා තමයි වැඩ කරන්නේ. කවදාවත් වෙලාවට කලාවට වැඩ කරන්නේ නැති අය අපේ සමාජෙ ඉන්නවා. දැන් අහවල් වෙලාවට පිටත් වෙනවා කියලා කිව්වහම ගොඩක් අය ඊට පෑ භාගයක් පහමාරක් යනකම් ඔහි ගාට ඉන්න අය ඉන්නවා. ඒක පරක්කු චරිතය. එහෙම අය සාමාන්‍යයෙන් කියන්නේ අර මේ usually late UL කියලාත් කියන සමහරව. ඉතින් අන්න ඒ වගේ. ඉතින් බොහෝම නිරන්තරයෙන්ම පරක්කු අය සිටින. ඒ කට්ටියටත් වෙලාවට වැඩ කරන්නේ නැති අයටත් කියනවා මේ ප්‍රමාද කියලා. එතකොට මෙතනදි ප්‍රමාදය කියලා කියන්නේ එහෙම වෙලාවට වැඩ කරන්නේ නැති එකම නෙවෙයි. මෙතන මොකද්ද ප්‍රමාදය කියන්නේ? යම් කිසි කෙනෙක් පින්වත්නි යම් මොහොතක් තමන්ගේ හිත රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් වැහෙන විදිහට කටයුතු කරනවද, අන්න ඒ රාග, ద్వේෂ, මෝහයෙන් හිත වහගෙන කටයුතු කරන හැම මොහොතකම යා ප්‍රමාදයි. ඔබේ මගේ හිත රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් වැහිලා තියෙන හැම මොහොතකදීම ඔබ මා ප්‍රමාදයි. එතකොට ඔබ මා උත්සාහ කරනවා නම් හිත රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් ආවරණය නොකර निराවරණය කරගන්න, ඒ කෙලෙසුන්ගෙන් මුදවා ගන්න හිත වෑයම් කරනවා නම් අන්නේ වෑයම් කරන හැම මොහොතම අප්‍රමාදයි. ඒක තමයි මෙතන මතක් කරන්නේ. එතකොට දැන් ඇයි අර මුලින් කියපු හාමුදුරුවරු හතර නමම ප්‍රමාද චරිත හැටියට දැක්කේ? දැන් මේ හාමුදුරුවන්ගේ ප්‍රකාශ හතරේම තියෙන එක පොදු ලක්ෂණයක් තියෙනවා. මොකක්ද මේ පොදු ලක්ෂණය? ඒ හැම හාමුදුරු කෙනෙක්ම කිව්වා ජීවත් වෙන්න කාලය තියෙනවද නැද්ද? තියෙනවා කියලා. කොච්චරද? පළවෙනි හාමුදුරු දවසක් ජීවත් වෙන්න පුළුවන් කියලා හිතනවා. දෙවෙනි හාමුදුරු දවස් භාගයක් වරුවක් ජීවත් වෙන්න පුළුවන් කියලා හිතනවා.
තුංගනි හාමුදුරුව පිඩ පාත ගිහිල් එනකං පැදෙක විතර කාලයක් ජීවත්තෙන් තියෙනවා කියලි හිතනවා. හතර නි හාමුදුරු අඩුම තරයි බත් කටවල් තුන හතරක් කනකං හරි කාලෙ තියෙනවා කියලි හිතනවා. අන්න ඔය කාලය තියෙනවාය කියල හිතන සිතිවිල්ලම ප්‍රමාදයට හේතුවක් වෙන්න පුළුවන්. මොකද ඒ කාලය තුළ එයාගේ හිත එහෙ මෙහි යන්න පුළුවන්, දුවන්න පුළුවන්. ඒ කාලය තුළ එයා ඇහැ කණනාසේ දිවශරීරයේ මනස කියන ඉන්ද්‍රියන්ට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන අරමුණු වලින් හිත තුළ රාගය, ද්වේෂය, මෝහය අවස්සාගෙන හිත කෙලෙසුන්ගෙන් වසාලන්න පුළුවන්. අන්න එහෙම හිත කෙලෙසුන්ගෙන් වසාලන හැම මොහොතකම එයා ප්‍රමාදයි. මොකද දැන් එයාට ජීවත් වෙන කාලේ තියෙනවා කියලා හිතන නිසා ඒ කාල සීමාවේදී හරි අරමුණු වලින් සන්තර්පණය වෙලා අරමුණු වල ඇලෙමින් ගැටෙමින් මුලා වෙමින් කෙලෙස් අවස්සා ගන්නට හිත යෙදෙන්න පුළුවන්. එතකොට කවුරු දෙවනි හාමුදුරු ඉතුන් හතරවෙනි හාමුදුරු ගාවට එනකම්ම ප්‍රමාද චරිත හැටියට දැක්ුවේ. පස්වෙනි හාමුදුරුයි හයවෙනි හාමුදුරුයි මොන වගේද? ඒ හාමුදුරුවරුන්ගේ ප්‍රකාශය දෙකේම එක සමානතාවයක් තියෙනවා. මොකද ඒ සමානතාවේ? ඒ හාමුදුරු දෙන්නම කිව්වේ ජීවත් වෙන කාලේ නැහැ. කොහොමද? කටට ගත්ත බත්පිඩ ගිලින්න කලින් ගිල්ලට පස්සේ කිව්වනම් ඔන්න එතනත් පොඩි කාලයක් තියෙනවා නේද? දැන් සාමාන්‍යයෙන් කටට ගත්ත බත්පිඩ ගිලින්න කොච්චර කාලයයිද? සාමාන්‍ය බැලුව හොදි නැතුව ගිල්ලත් ඕක තප්පරෙන් ගිලලා දාන්න පුළුවන් නේද? එතකොට මේ හාමුදුරු මතක් කරන්නේ මොකද්ද? කටට ගත්ත බත්පිඩ ගිලින්න කලින් මැරෙන්න වෙයි කියලා. ඒ කියන්නේ කාලයක් නැහැ. ඇතුළට ගත්ත හුස්ම පිට කරන්න කලින්, පිට කරාට පස්සේ කිව්වොත් එතන පොඩි කාලයක් තියෙනවා. එතකොට පිට කරන්න කලින් කිව්වහම එතන කාලේ නැහැ. ඒ කියන්නේ අන්න ඒ වාගේ මරණ ධර්මය උදා වෙන්න පුළුවන් අනාගතේ නෙවෙයි, මේ මොහොතේ. එතකොට එහෙනම් අපි අප්‍රමාදී වෙන්න ඕන අන්නේ මරණ ධර්මතාවයේ අපට උදා වෙන මොන මොහොතේද? මේ මොහොතේදී. වෙන මොහොතක් නෙවෙයි. එතකොට මරණය කියලා කියන්නේ කුමක්ද? මරණය දැන් මේ හාඳුල අප්‍රමාදී වෙනවා කියලා කිව්වේ මරණය ගැන හිතලනේ. එතකොට දැන් මරණය කියන්නේ මොකද්ද කියලා අපි බලමු. සාමාන්‍යයෙන් බැලුවොත් මරණයකදී මොකද වෙන්නේ? ප්‍රධාන ක්‍රියාකාරකම් ටිකක් අක්‍රිය වෙනවා මරණයත් එක්ක, මේ භෞතික කායයත් එක්ක තියෙන. මොනවාද? මරණයකදී වෙන ප්‍රධාන සංසිද්ධියක් තමයි ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය එන හිටිනවා, නවතිනවා. ඒ කියන්නේ හුස්ම ගන්න හෙළන එක නවතිනවා. දැන් කවුරු හරි කෙනෙක් මැරිලද කියලා බලන්න අපි ගිහිල්ලා පපුව බඩ ඉස්සෙනවද පහත් වෙනවද කියලා බලනවනේ. මොකක්වත් නැතුව නිසොල්මනිය තියෙන අපි හිතනවන්න විනාඩි කීපයක් බලලා මැරිලා තමයි කෝහිල්ලක් නැහැ නේ, හුස්ම ගන්න නැහැ නේ කියලා කියනවා. එතකොට මැරෙනකොට වෙන මූලික ක්‍රියාකාරකම තමයි ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය අක්‍රිය වෙනවා. දෙවනියක හෘදය ස්පන්දනය නවතිනවා. හදවතේ ගැස්ම ඒත් එක නෙමෙයි ඇඟේ නාඩි වැටෙන්නේ. ඉතින් අත අල්ලලා නාඩි බලලෙල කරන නාඩි වැටෙන්නේ නැහැ, අනා මැරිලා තමයි කියලා. හෘදය ස්පන්දනය නවතිනවා. ඊළඟට මොළයේ තියෙන විද්‍යුත් කම්පනය නැති වෙලා යනවා මරණයකදී. ඊළඟ කාරණය තමයි ශරීරයේ තියෙන උණුසුම. උණුසුම පහව ගිහිල්ලා ශරීරයේ අධික සීතලකට පත් වෙනවා. මිය ගියාට පස්සේ දැන් ඇඟපත සීතල වෙලා ගියා කියලා කියන්නේ ගොඩක් අය මැරුණාම අන්නේ තත්ත්වය. දැන් මෙන්න මේ කියන කාරණා ටික නූතන භෞතික විද්‍යාවෙන් උනත් හොයාගන්න පුළුවන්. යන්ත්‍ර සූත්‍ර වලට අහුවෙන දෙයක් මේ මරණ ධර්මයේ තීරණය කරන්න. මොකද්ද? ආශ්වාස ප්‍රශ්වාස හරියට වැඩ කරනවද? උණුසුම තියනවද? හෘදය ස්පන්දනය තියනවද? මොළයේ විද්‍යුත් කම්පනය තියනවද කියලා යන්ත්‍ර සූත්‍ර වලට හොයාගන්න පුළුවන්. හැබැයි ධර්මානුකූලව විග්‍රහ කරන තැනදී මරණයේ ප්‍රධාන ලක්ෂණය මොකද්ද? ඒ තමයි රූපස්කන්ධයෙන් නාමස්කන්ධෙහිවත් විඥාණය
පහව යන එක. කන්දානම් භේදෝ කියපු විදිහට ස්කන්ධ පංචකේ බිඳි යනවා කියලා කියන්නේ අන්න ඒකයි. රූපයෙන් විඥානි වත් වෙනවා. අන්න ඒක යන්ත්‍ර සූත්‍ර වලට අල්ලන්න බෑ. කොච්චර ලෝකේ විද්‍යාව දිනුන උනත් ඔන්න මෙතන මේ වෙලාවේදී තමයි විඥානි වත් උනේ කියලා කාටවත් සහතික කොට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට කොයි වෙලාවෙද දැන් මේ විඥානයේ රූපෙන් ඉවත් වෙන්නේ? ඒක නිශ්චිතව කියන්න බෑ. හැබැයි පොදු සාධකයක් යටතේ මෙහෙම කියන්න පුළුවන්. මොකද්ද? යම් මොහොතක ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය නවතිනවද? හෘදය ස්පන්දනය නවතිනවද? මොළේ ඒ වගේ මොළේ විද්‍යුත් කම්පනය නවතිනවද? උණුසුම පහව යන්න පටන් ගන්නවද? අන්න ඒ වෙලාවේදී විඥානයේ රූපෙන් ඉවත්ව ගිහිලා තියෙනවා කියලා සහතික කරන්න පුළුවන්. එතකොට ඔන්න ඔය කියන කාරණා ටික සිද්ධ වුණා නම් එතන මරණය සිද්ධ වෙනවා. මේ සම්මුති වශයෙන් සිද්ධ වෙන මරණය. එතකොට පින්වත්නි, දැන් මම මේ කිව්වේ සම්මුති මරණය. මේ ලෝකේ ඉපදිච්ච සත්වයන් හැම දිනාටම කවදා හරි දවසක මුහුණ දෙන්න වෙන මරණ ධර්මතාවයේ ප්‍රධාන ලක්ෂණ ටික තමයි මම ඔය කිව්වේ. එතකොට ජීවත් වෙන පුද්ගලයෙකුගේ මූලික ක්‍රියාකාරකමක් තමයි හුස්ම ගන්න හෙළන එක. දැන් හුස්ම ගන්න හෙළන්නේ කොයි වෙලාවේද? මේ වෙලාවේ. එතකොට ඒ මේ වෙලාවේ කරන ක්‍රියාව මේ වෙලාවේ නැවැත්තුවොත් මැරෙන්නේ කොයි වෙලාවේද? මේ වෙලාවෙම තමයි. නේද? කලින් හුස්ම ගත්ත ඒවට දැන් ජීවත් වෙනව නෙවෙයි. දැන් සමහර හිතන්න පුළුවන් ගිය සතියේ මං ඕනවටත් වැඩි එක හුස්ම ගත්තා, හුස්ම හෙළුවා, ඒ හින්දා රියසුත් කව කරන්නත් එක මේ සතියේ හුස්ම ගන්න නැතුව ඉන්නවා. එහෙම ඉන්න පුළුවන් බෑ. ගිය සතියේ හුස්ම ගත්ත, හුස්ම හෙළුව හින්දා ගිය සතිය ජීවත් වුණා. මේ මොහොතේ ඔබට ජීවත් වෙන්න ඕන නම් මොකද කරන්න ඕන? මේ මොහොතේ හුස්ම ගන්න හෙළන්න ඕන. ඒතර මේ මොහොතේ හුස්ම ගන්න හෙළන එක නැවතුත් මේ මොහොතේම මරණයට පත් වෙන්න වෙනවා. එතකොට මේ මොහොතේ මැරෙන්නේ ඔබ හිත රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් වසාගෙන නම්, කිලිටි කරගෙන නම් ඔබ ප්‍රමාදයිද නැද්ද? ඔබ ප්‍රමාදයි. මැරෙන මොහොතේ ඔබේ හිතේ රාග, ద్వේෂ, මෝහ ආදී ක්ලේශ ධර්ම වැහිලා නැත්නම්, ඒව තුනී වෙලා තියෙනවා නම්, ඒව යටපත් කිරීමකට ලක් වෙලා තියෙනවා නම් යම් මට්ටමකට, අන්න එහෙම කරන කෙනා තමයි අප්‍රමාදී වෙන්නේ. ඒ නිසා අප්‍රමාදී පුද්ගලයා ජීවත් වෙන්නේ මොන මොහොතේද? මේ මොහොතේවත් වර්තමානයේ. ප්‍රමාදී පුද්ගලයා ජීවත් වෙන්නේ කො අතීතයේ, එහෙම නැත්නම් අනාගතේ. වෙනතන අතීතය ඉක්මිලා ගිය එකක්. අනාගතය තවම නොපැමිණි එකක්. ඒ දෙකම අපේ පාලනයෙන් තොරයි. හැබැයි වර්තමානයේවත් මේ මොහොත අපි අත්විඳින තත්වයක්. අන්නේ අත්විඳින මේ මොහොත අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්, සකස් කර ගන්න පුළුවන්. ඒකට කරන්න ඕන මේ මොහොතේ හිත පිහිටුවන්න ඕන. සති සම්පජඤ්ඤයෙන් කටයුතු කරන්න ඕන. සිතේ ක්‍රියාකාරීත්වය හොඳට තේරුම් ගන්න ඕන. ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයේ පිළිබඳව යෝනිසෝ මානසිකාරය පුරුදු කරන්න ඕන. අන්න එතකොට අපිට පුළුවන් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු හමුවේ කෙලෙස් ඇවිස්සෙනවද නැද්ද කියලා දැනගෙන, කෙලෙස් ඇවිස්සෙනව නම් එසැනින්ම ඇවිස්සෙන කෙලෙස් නැති කරලා නවත්තගෙන, ඒ වෙනුවට ඒ කෙලෙස් වෙනුවට ප්‍රතිවිරුද්ධ කුසල් හිත තුළ පුරුදු කරන්න හැකියාව තියෙනවා. අන්න එහෙම කරන කෙනා තමයි අප්‍රමාදී කෙනා. එහෙම නොකරන කෙනා ප්‍රමාද චරිතයක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ දකින්නේ. ඉතින් මේ මරණ ධර්මතාවය ගැන කල්පනා කරන එකේ මොකද කරන්නේ? නිතරම අප්‍රමාදී වෙනවා. මරණ සති මනුයුත්තෝ සතතං අප්‍රමාත්තෝ හෝත. කවුරු හරි කෙනෙක් මරණය ගැන කල්පනා කරනවා නම්, නිතරම මරණ සතියෙන් යුතුව වාසය කරනවා නම්, එයා නිරන්තරයෙන්ම අප්‍රමාදී වෙන කෙනෙක් බව බුදුරජාණන් වහන්සේ මතක් කළා. ඇයි? මරණය කොයි වෙලාවෙ පැමිණෙයිද දන්නේ නේද? මරණය කියන එක කල්ැතු අපිට දැනුම් දීලා ඉන්නේ නැහනේ. ඡායා රූප ශිල්පියෙක් ෆොටෝ එකක් ගන්න අපේ ගෙදරට එනකොට වගේ කියලා ඉන්නේ නැහනේ නේද? එහෙම කියලා එනකොට නම් ඔන්න ෆොටෝග්‍රාෆර් කෙනෙක් ෆොටෝ එකක් ගන්න එනවා කියලා කිව්වොත් අපිට පොඩ්ඩක්
මේකප් එකක් එහෙම දාලා හැඩ වෙලා ලස්සන වෙලා සූදානම් වෙලා ඉන්න පුළුවන්. හැබැයි මරණය කියන එක එහෙම කල්ැතුව කී කියා එන එකක් නෙවෙයි. නේද? අපේ අතීත කර්ම සැකසීලා තියෙන මොන විදිහටද කියලා අපි දන්නේ. ඒ නිසා මේ මරණ ධර්මතාවය කිනම් මොහොතකදී හෝ අපේ ජීවිතයට පැමිණිය හැකි. එහෙම පැමිණුනොත් ඔබ සූදානම්ද මරණයට? එතකොට සමහර කියන ඕ ස්වාමීන් වහන්සේ මං සූදානම්. කොහොමද සූදානම්? මං මල් ශාලාව පෙට්ටියට ගෙවලා තියෙන්නේ, අඳින්න ඕන ඇඳුම් වලටත් ගෙවලා තියෙන්නේ, ළමයින්ට කිසි කරදරයක් වෙන්නේ නැහැ, මතක වසරේටත් පූජ කරලා තියෙන්නේ, සල්ලි වෙන් කරලා තියෙන්නේ, ඔක්කොම පැකේජ් එකම ෆුල් පැකේජ් එකම අරන් තියෙන්නේ ඔය ආදිවාසීන් කියනවා. දැන් එහෙම තියෙනවනේ මල් ශාලාවලත් දැන් එක එක පැකේජස්. දැන් ගොඩක් අය හිතන් ඉන්නේ ඔය මරණයට සූදානම් වෙන එහෙම කියලා. ඒ මදිවට තව අය තියෙනවා මොකද්ද ලාස්ට් විල් එකක්, අන්තිම කැමැත්ත. කොහොමද ලියන්නේ? මම මැරුණට පස්සේ මේ විදිහේ ඇඳුමක් අඳන්න, මේ විදිහේ පෙට්ටියක් ගන්න, වැඩිය කොඩි දාන්න එපා, මල් වඩන් තියන්න එපා, වැඩිය කාටවත් කියන්න එපා, දවසින් ඉවර කරන්න, ඔය ආදිවාසීන් එක එක දේවල් ලියනවා. ඇති වැඩක් තියෙනවද? එහෙම අපි මොනව ලිව්වත් අපට ඕන විදිහට කැමති විදිහට මේ මරණයේ අවසන් කටයුතු සිද්ධ කරන්න පුළුවන් කියලා ඔබ හිතනවද? නෑ. දැන් බලන්න මේ කොරෝනා රෝගයට ගොදුරු වෙලා කී දෙනෙක් මරණයට පත් වෙනවද? කාත් කවුරුවත් නැතුව තනියෙන් මො යන්නේ අවසන් ගම. නිකන් ඉටිකොළවල උතාගෙන ගිහිල්ලා ওই පුච්චල දාන්න. ඔය ඇත්තන්ගේ හිතවල කොච්චරනම් අවසන් කැමැත්තක් තියෙන්නේ නැද්ද? නේද? එතකොට ඒ අවසන් කැමැත්ත ඉෂ්ට කරගන්න බැරි වුණාම කොච්චර කම්පාවක් ඇති වෙනවද? අනිත් එක බලන්න වැඩිය ඕනේ ලාස්ට් විල් අවසන් කැමැත්ත. ඒකත් මොකද? ඒකත් ආසාවක්නේ. නේද? අන්තිමට හරි මොනට කැමැත්ත තියන් ඉන්නේ? ඒකත් අනවශ්‍ය චිත්ත පීඩාවක් විතරයි. ඒවා එක්තරා විදිහක අනුවන වැඩ. මැරුණට පස්සේ කළු බල්ල කෑවත් එකයි සුදු බල්ල කෑවත් එකයි. අනිත් එක මැරුණට පස්සේ මේ ශරීරයේ තමන්ගේ නෙවෙයිනේ. තමන්ගේ නම් ඉතින් අරන් යන්න එපා. නේද? ඉතින් දාලා යන්නේ තමන්ගේ නෝර නිසානේ. දාලා ගියාට පස්සේ තව මොනවද මේ කල්ලා ගන්නෙ? ඒක අනවශ්‍ය පීඩාවක්, අනවශ්‍ය බාධාවක්. ඉතින් ඒ නිසා අන්න ඒවෙන් ආත් වෙන. එතකොට ඒ වගේ මේ මැරුණට පස්සේ කරන්න ඕනේව ලියලා තියලා මැරණ එක නෙවෙයි මරණයට සූදානම් වෙනවා කියලා කියන්නේ. මරණයට සූදානම් වෙනවා කියලා කියන්නේ මරණ ධර්මීය හමුවේ සිත සසල කරගන්නේ නැතුව, සිත කම්පා කරගන්නේ නැතුව ඒ යථාර්ථයට මුහුණ දෙන්න පුළුවන් හැකියාව ඇතිව කටයුතු. රාග ద్వේෂ මෝහ වලින් හිත වහගන්නේ නැතුව හිත හොඳට කුසලයේ පිහිටලා කටයුතු කරන්න තරම් ශක්තිමත් මානසිකත්වයක් තියෙනවනේ අන්න එයා තමයි මරණයට සූදානම් වෙච්ච කෙනා. එතන දැන් අපි මතක් කළා මේ මරණය මොන වගේ මරණයක්ද? සම්මුති මරණයක් විදිහට මැරෙන්නේ කොහොමද කියලා. පින්වත්නි, මරණ දෙකක් තියෙනවා. මොකද මරණ දෙක? ක්ෂණික මරණයි සම්මුති මරණයි. ක්ෂණික මරණය කියලා කියන එක අපි හරියට තේරුම් ගන්න ඕන එකක්. මොකද ඒ මරණය තමයි අපි ගොඩාක් අත්විඳින්නේ. හැබැයි ඒ මරණය තමයි අපි ගොඩාක් තේරුම් ගත්තේ නැත්තේ. ඒ මරණය තේරුම් ගත්තා නම් මෙරි මෙරි ඉපදි ඉපදි යන මේ ගමන අපිට නිමා කරන්න තිබුණා. මොකද්ද ෂණික මරණය කියලා කියන්නේ? ෂණික මරණය කියන්නේ ඉක්මනට මැරෙනවා කියන එකනේ. ඉක්මනට මැරෙනවා නම් ඒකේ අනිත් පැත්තකුත් තියෙනවනේ. මොකද්ද ඒ? ඉක්මනට ඉපදෙනවා. ෂණික මරණ වගේම ෂණික උත්පත්තිත් තියෙනවා. කොහොමද මේ ක්ෂණික මරණය වෙන්නේ කියලා කියන්නේ? දැන් අපි කියනවා ඉපදෙන එකට කියනවා කන්දානම් පාතු භාවෝ කියලා. මැරෙන එකට කියනවා කන්දානම් බේදෝ කියලා. මොකද්ද ඉපදෙන එකට කියන එක? කන්දානම් පාතු භාවෝ. මොකද්ද කන්දානම් කියලා කියන්නේ? ස්කන්ධ පංචකයේ පාතු භාවෝ කියන්නේ පහළවීම. ස්කන්ධ පංචකයේ පහළවීමට තමයි ඉපදෙනවා කියලා කියන්නේ. මොනවාද පංච ස්කන්ධ පංචක? ඒ තමයි පංචස්කන්ධය, රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මෙන්න මේ කියන පංචස්කන්ධය යම් තැනක පහළ වෙනවා නම් එතන තමයි ජාතිය තියෙන්නේ.
ඒ පහළ වෙච්ච පංචස්කන්ධයේ යම් තැනක බිඳිලා වෙනස් වෙලා යනවා නම් කැඩිලා යනවා නම් නැති වෙලා යනවා නම් එතන තමයි මරණ තියෙන්නේ. එතකොට කොහොමද පංචස්කන්ධයක් පහළ වෙන්නේ කොහොමද පංචස්කන්ධයක් කැඩිලා නැති වෙලා යන්නේ කියලා අතංගමට යන්නේ කියලා අපි දැනගන්න ඕන. පංචස්කන්ධ පහළ වෙන්නේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයේ එකයි. දැන් අද කාලේ ගොඩාක් අය මේ පංචස්කන්ධය කියලා කිව්ව ගමන් එක සැරේට හිතන්නේ මේ ශරීරය ගැන විතරයි. සමස්ත ශරීරයම තමයි පංචස්කන්ධය කියලා හිතනවා. නෑ, ශරීරය කියන්නේ පංචස්කන්ධයේ එක ස්කන්ධයක්, රූපස්කන්ධය. නේද? එතකොට ඒ ශරීරය මුල් කරගෙන ඉන්ද්‍රියන් ටිකක් තියෙනවා. මොනවද තියෙන ඉන්ද්‍රියන් ටික? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. මෙන්න මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙනවා බාහිර ආයතන. දැන් ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රියන් හයටම කියන තව නමක් තමයි අධ්‍යාත්මික ආයතන. ඒ අධ්‍යාත්මික ආයතන වලට ගෝචර වෙන අරමුණු වලට කියන්නේ බාහිර ආයතන කියලා. ඇහැට ගොදුරු වෙන අරමුණ තමයි මොකද්ද? රූපය. කනට නම් ශබ්දය. නහයට නම් ගඳ සුවඳ. දිවට නම් රස. ශරීරයට නම් ස්පර්ශ. සිතට නම් සිතුවිලි. මෙන්න මෙතෙන්දි මොකද වෙන්නේ? ඒ ඉන්ද්‍රියට, ඒ අධ්‍යාත්මික ආයතනවලට ඒ අරමුණු ගෝචර වෙනවා. දැන් අපි බලමු මෙන්න මේ අරමුණු ගෝචර වීම නිසා, අරමුණු ලැබීම නිසා පංචස්කන්ධයක් හැදෙන්නේ කොහොමද කියලා. පංචස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහනේ. ඒ පහේ ඉපදීමටනේ ජාති කියන්නේ, ඒ පහ නැතිවීමටනේ මරණ කියන්නේ. ඒතර දැන් අපි බලමු ඉපදෙන්නේ කොහොමද කියලා. දැන් ඔන්න අපි ඇහැ මුල් කරගෙන බලමු. ඇහැ කියලා කියන්නේ රූපය. චක්කු රූප කියලා අපි ඒකට කියනවා. මොකද ඒක කයේ තියෙන රූපය නිසා. ඒ ඇහැට ගෝචර වෙන බාහිර සමාජ අරමුණුත් තියෙනවා. එතන තියෙන්නේ රූප. රූප රූප කියලා අපි ඒකට කියනවා බාහිර අරමුණට. ඔන්න එතකොට ඇහෙන් රූපයක් දකිනකොට මෙතන රූපස්කන්ධය පහළ වෙනවා. එතකොට මේ රූපය දකිනවා කියන තත්වය, දැන් රූපයෙන් පස්සේ ඇතිවෙන ඊළඟ ස්කන්ධේ වේදනාවනේ. ඒ වේදනාව ඇති වෙන්නේ කොහොමද? වේදනාව ඇති වෙන්න තියෙන ප්‍රොසෙස් එකක් තියෙනවා, ක්‍රියාවලියක් තියෙනවා. මොකද්ද? පින්වත්නි, වේදනාවක් ඇති වෙන්න නම් ඉස්සෙල්ලාම කාරණා තුනක් තියෙන්න ඕන. දැන් ඇහෙන් වේදනාවක් ඇති වෙනවා නම් කාරණා තියෙන්න ඕන කාරණා තුන තමයි ඇහක් තියෙන්න ඕන, ඇහැ ඇසුරෙහි චක්කු විඥාණය තියෙන්න ඕන, ඒ වාගේම රූපයක් තියෙන්න ඕන. එතකොට චක්කු විඥාණය පහළ වෙන්නේ ඇහැයි රූපයයි තිබ්බොත් විතරයි. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඇහැයි රූපයයි නිසා හටගන්න දේ තමයි මොකද්ද? චක්කු විඥානය. දැන් ඔන තුනක් තියෙනවා. ඒ තුනේ එකතුවක් වෙන්න ඕන. අන්න ඒ තුනේ එකතුවට කියන ස්පර්ශය, තින්නම් සංගති පස්සෝ. ඒ ඇහැ මුල් කරගෙන ඇතිවෙච්ච එකතුව නිසා ඒ ස්පර්ශයට කියන්නේ මොකක් කියලාද? චක්කු සම්පස්සය කියලා. ඔන්න දැන් චක්කු සම්පස්සය වුණා. අර චක්කු සම්පස්සයත් එක්ක මොකද උනේ? ඇහැයි රූපයයි චක්කු විඥාන එකතු වුණා. එහෙම එකතු වෙනවත් එක්කම මොකද වෙන්නේ? ඇහැ රූපය දකිනවා. ඇහැ රූපේ දකිනවා. එහෙම නැත්නම් ඇහැ රූපය විඳිනවා. අන්න දකිනවා විඳිනවා කියලා කියන්නේ දෙකම එකයි. එතකොට කියන්නේ කොහොමද? පස්ස පච්චයා වේදනා. අන්න ස්පර්ශය මුල් කරගෙන, අර එකතු වීම මුල් කරගෙන ඇහැ රූපේ දැක්කනේ, ඇහැ රූපේ විඳා. එතකොට ඒ විඳීම තමයි වේදනාස්කන්ධය කියන්නේ. දැන් ඔන රූපස්කන්ධය තිබුණා අධ්‍යාත්මික රූප, බාහිර රූප වශයෙන්, චක්කු රූප, රූප වශයෙන් රූප තිබුණා. ඒ රූප විඥාණයත් එක්ක එකතු කරා ස්පර්ශයෙන්. ස්පර්ශය මුල් කරගත්තට පස්සේ ඇහැ රූපය දැක්කා. අන්න ඒ දැකීම තමයි වේදනාව කියන්නේ. දැක්ක ගමම වේදනාස්කන්ධය හටගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ? යං වේදේති තං සංජානාති. අන්න
දැක්ක රූපය ඊට පස්සේ අඳුන ගන්න සංජානනය කරනවා. සංජානනය කරන්නේ අඳුන ගන්න මොකෙන්ද? සංඥාවේ. එතකොට අන්න ඊළඟ ස්කන්ධය මොකද්ද? සංඥා ස්කන්ධය ඇති වුණා. ඊළඟට යන් සංජානාති තං විතක්කේති. යමක් ද අඳුනගත්තේ අන්න අඳුනගත්ත අරමුණ පදනම් කරගෙන සිතිවිලි හට ගන්නවා. හිතේ සිතිවිලි ගොඩ නගා ගන්නවා. අන්නේ සිතට සිතිවිල්ලක් එන එකට කියන්නේ මොකද්ද? විතක්ක. එන එකට කියන්නේ චේතනා හෙවත් සංඛාර. ඒවට අපි කියනවා රූප සංචේත. දැන් මේ සිතිවිල්ල ඇති උනේ රූපය මුල් කරගෙන. රූපයක් නේ එහෙන් දැක්කේ. ඒ නිසා ඒ දැක්ක රූපය මුල් කරගෙන සිතිවිල්ල හටගන්නේ. එනි ඒ සිතිවිල්ලට කියන රූප සංචේතනා හෙවත් රූප සංඛාර. සංඛාර කියන්නේ එතන සිතිවිලි කියන අදහසයි. චේතනා කියන අදහසයි. තවත් ඉතින් කර්ම කියන අදහසයි. දැන් ඔන්න සංස්කාර ස්කන්ධයත් එතන ඇති වුණා. ඊට පස්සේ දැන් මේ සියල්ල වෙන වෙනම දැන ගන්නවා. රූපය රූපයක් විදියට දැන ගන්නවා. වේදනාව වේදනාවක් විදියට දැන ගන්නවා. හඳුනා ගැනීම හෙවත් සංඥාව සංඥාවක් විදියට දැන ගන්නවා. ඊළඟට සිතිවිල්ල සිතිවිල්ලක් විදියට දැන ගන්නවා. ඒ දැන ගැනීම කරන්නේ මොකෙන්ද? විඥානේ. විඥානයේ තියෙන ලක්ෂණ විජානන ලක්ෂණේ. ආරම්මණං විජානාතිති විඥාන. එතකොට මේ සියල්ල දැන ගන්නවා විඥානේ. එතකොට මොකද උනේ දැන්? අන්න ඇහැට ගෝචර වෙච්ච රූපය මුල් කරගෙන පංචස්කන්ධයක්ම ඇති වුණා. පංචස්කන්ධයක්ම ඇති වුණා. එහෙම ඇති වෙනකොට අපි කියන ඇහැක් ඉපදුනා කියලා. ඇහැක් ඉපදුනා. එතකොට ඔය විදිහටම තමයි කනට ශබ්දයක් ගෝචර වීම තුළ පංචස්කන්ධයක් හටගන්නේ. හෙවත් කන උපදින්නේ. නහයට ගඳස් සුවඳක් දැනුණාම ඒ මුල් කරගෙන පංචස්කන්ධයක් හට ගන්නවා. ඒකට අපි කියනවා නහය උපදිනවා කියලා. දිවට රසයක් දැනුණාම ඒ මුල් කරගෙන පංචස්කන්ධයක් හට ගන්නවා. අපි කියනවා දිව ඉපදුණා කියලා. කයට ස්පර්ශයක් ඇති වුණාම ඒ මුල් කරගෙන පංචස්කන්ධයක් හට ගන්නවා. ඒකට අපි කියනවා කය ඉපදිනවා කියලා. සිතට සිතිවිල්ලක් ආවහම ඒ සිතිවිල්ල මුල් කරගෙන පංචස්කන්ධයක් හට ගන්නවා. ඒකට අපි කියන සිතක් පහළ වුණා, සිත ඉපදුනා කියලා. අන්න එතකොට මොකද වෙන්නේ? අර සලායතන ආයතන හයම පහළ වෙනවා. එතන ආයතන හය පහළ වෙනවා කියලා කියන්නේ පංචස්කන්ධය පහළ වෙනවා කියලා කියන්නේ මොකද්ද? උපදිනවා කියන එකයි. කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ. අන්න ඔය කියන ආයතන ලැබුණා. ඒ වගේම ස්කන්ධ පංචකය ලැබුණා. ඒකට කියන්නේ මොකක් කියලා? ජාති කියලා. එතකොට ඒ ජාති ඉපදිනවා කියන එක කොච්චර ඉක්මනට වෙනවද කියලා බලන්න. දැන් ඇහෙන් රූපයක් දැක්කහම පංචස්කන්ධයක් උපදිනවා. ඒ උපදින පංචස්කන්ධයට මොකද වෙන්නේ? කනෙන් ශබ්දයක් අහනකොට ආපහු පංචස්කන්ධයක් උපදිනවා. එතකොට කනින් ශබ්දයක් අහනකොට උපදින පංචස්කන්ධය නිසා ඇහෙන් රූපය දැක්කහම ඇති වෙච්ච පංචස්කන්ධය මොකද වෙන්නේ? ඒ පංචස්කන්ධය මැරෙනවා, නැති වෙලා යනවා. අන්න ක්ෂණික මරණය. දැන් ඔය විදියට අපි සාමාන්‍ය එක තප්පරයකදී අරමුණු කීයක් පරිහරණය කරනවද කියලා බලන්න. දැන් ඔබ මේ ටීවී ස්ක්‍රීන් එක ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා. බනහන්න කියලා හිතාගෙන ඉන්න. පැයක් ඉතින් බනහන්න තියෙන හින්දා නිකාම බනහන්නත් බැරි හින්දා සමහර වෙලාවට ඔන්න දැන් සෝෆා එකේ වාඩි වෙලා නේද? රට කජු ටිකක් හරි, චොකලට් කෑල්ලක් හරි, බුලත් ටිකක් හරි, මොකක් හරි දැන් ඔන්න සූදානම් කරගෙන හරි බරි ගහයිලා ඔන්න වාඩි වෙලා ඉන්නවා. දාඩිය දානෝ වගේ තියෙන ඉඳ පොඩ්ඩක් AC එකේ වැඩි කරලා ඉවර ටෙම්පරේචර් එක පොඩ්ඩක් හදාගෙන ඔන්න දැන් කූල් වෙලා ඉන්නවා. දැන් බලන්න ඔබට මේ ටීවී ස්ක්‍රීන් එක බලාගෙන බණ අහන වෙලාවේදී මේ පංචස්කන්ධ පහළ වෙන්නේ නැද්ද කියලා? දැන් ඉස්සෙල්ලා මොකද වෙන්නේ? ඔබ මේ ටීවී ස්ක්‍රීන් එකෙන් මගේ රූප දිහා බලාගෙන ඉන්නවා නේද? එතකොට මොකද වෙනවන්නේ? චක්කු ආයතනය මුල් කරගෙන පංචස්කන්ධයක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. එතකොට ඒ හා සමාන්තරවම ඒ කාල සීමාවෙන් නේද මේ මගේ හඬ ඇහෙන්නේ?
ඔව් හඬ ඇහෙනවා. එතකොට හඬ ඇහෙන්නේ මොකටද? හඬ ඇහෙන්නේ කනට මේ මිසක් ඇහැට නෙවෙයිනේ. ඇහැට රූපේ පේන බව ඇත්තයි. හැබැයි ශබ්දය ඇහෙන්නේ හඬ ඇහෙන්නේ කනට. එතකොට ඒ කාල සීමාවේදී මොකද වෙන්නේ? ශබ්දය මුල් කරගෙන පංචස්කන්ධයක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. ආ ඔය අතරේ සමහර වෙලාවට දැන් අනුගුර අපත්තු කරලා තියෙනවනේ. එහෙම නැත්නම් කුස්සියේ කරවල බදිනවා නම්, එහෙම නැත්නම් මොනවා හරි ව්‍යංජනයක් ලිපේ තියලා ඇවිල්ලා බණ අහන්න සූදානම් වෙලා ඉන්නවනම් ඔය සුවඳ නහයට දැනෙනවද නැද්ද? දැනෙන. ඒ මුල් කරගෙන පංචස්කන්ධයක් හට ගන්නවද නැද්ද? හට ගන්නවා. නේ? ඊට පස්සේ ඔය අතරේ අර මං කියපු රට කජුට හරි, එහෙම නැත්නම් චොකලට් කෑල්ල හරි දැන් ඔන්න කටේ දදා විට හරි හප හප ඉන්නවා. දැන් දිවට රස දැනෙනවද නැද්ද? දැනෙනවා. ඒ මුල් කරගෙන පංචස්කන්ධයක් හට ගන්නවද නැද්ද? හට ගන්නවා. නේ? දැන් මේ ඔක්කොම එකට හට ගන්නවා කියලා ඔබට හිතුණට මේවා ඔක්කොම එකට හට ගන්න ඒවා නෙවෙයි. ඒ අරමුණත් එක්ක ඒ මොහොතේ හට ගන්න ඒවා. දැන් අර සෝෆා එකේ හිම වාඩි වෙලා හරි බරි ගහිලා වාඩි වෙලා විනාඩි 5ක් විතර ඉන්නකොට ඒ පැත්ත රත් වෙනවා. මොකද කරන්නේ? පොඩ්ඩක් ඒ පැත්ත උස්සල ඉවරලා කූල් කර ගන්නවා. නේද? අනිත් පැත්ත ඊට පස්සේ පොඩ්ඩක් බර දීලා ඉන්නකොට ඔන්න ටික වෙලා කරනකොට ඒ පැත්තත් රත්. දැන් ওই විදිහට කයට ස්පර්ශය දැනෙනවද නැද්ද? දැනෙනවා. ඒ දැනෙන ස්පර්ශයත් එක්ක පංචස්කන්ධ ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. නේ? ඔය අතරේ බණ අහන අතරේ මොකක් හරි වෙනත් එකකටත් හිත යනවා. සිතිවිල්ලක් ඇති වෙලා ඒක මතක් කර කර ඉන්න අතර ඒ මුල් කරගෙන ඔබට පංචස්කන්ධයක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. දැන් බලන්න ඔය විදිහට බැලුවොත් පංචස්කන්ධ කීයක් එක මොහොතේ ඇති වෙනවද? දැන් එක මොහොතේ ඇති වෙනවා කියලා අපි කිව්වට ඇත්තටම ඒක එක විටම ඇති වෙන එකක් නෙවෙයිනේ. නේද? මොහොතක් පාස ඇති වෙලා නැති වෙලා යනවා. එකක් ඇති වෙනකොට තව එකක් නැති වෙන. මුලින් ඇති වෙච්ච එක නැති වෙලා යනවා. අන්න ඒකට තමයි ෂණික මරණ කියන්නේ. එතකොට මේ ෂණික මරණ తත්වය ඔබට අපට පාලනය කරන්න පුළුවන්ද? පාලනය කරන්න බෑ. ඒක තමයි අනත්ත කියලා කියන්නේ. එතකොට පින්වත්නි, මෙන්න මේ ෂණිකව ඇති වෙලා නැති වෙලා යන සුළු දේවල් වලට ඒක තමයි ජාති මරණ කියලා කියන්නේ. ඉපදීම නැතිවීම කියලා කියන්නේ. ඒ ජාතිය සහ ඒ මරණය තීරණය වෙන්නේ මොකක් මුල් කරගෙන? පංචස්කන්ධය මුල් කරගෙන. පංචස්කන්ධය හට ගන්නව නම් එතන ජාති, හටගත් පංචස්කන්ධය නැති වෙනව නම් එතන මරණ. ඔය කියන ජාති වලට, ඔය කියන මරණ වලට ඉපදිච්ච මොහොතේ, කියන්නේ සම්මුති වශයෙන් අපි මේ ලෝකේ ඉපදුනා කියලා සම්මුතියක් වෙනවනේ සාමාන්‍ය සමාජයේ අපි කතා කරන අන්නේ මොහොතේ පටන්, ප්‍රතිසන්දිය ලබාගත් මොහොතේ පටන් ඔය කියන පංචස්කන්ධ මොකද වෙන්නේ? ඇති වෙලා නැති වෙලා යනවා. ඒක තමයි ෂණික මරණ කියන්නේ. එහෙම බැලුවොත් ඉතින් අපි හැමෝම මොන වගේද? මෙරි මෙරි උපදින අය. දැන් සාමාන්‍ය හිතට දුකක් ආවහම තමයි කියන්නේ මම මෙරි මෙරි උපදිනවා, මට හරි දුකයි ඔය ආදි වශයෙන් කියනවා. නමුත් හරියට බැලුවොත් ඉතින් හැමෝම අරමුණු පරිහරණයත් එක්ක කරන්නේ මෙරි මෙරි උපදින එක තමයි. නේද? මෙන්න මේ తత్వය තේරුම් ගත්තේ නැති වුණොත් මොකද කරන්නේ? අර මෙරි ඉපදිලා මැරෙන්න සුළු අරමුණු ඒ විදිහට දකින් නැති වුණොත්, ඉපදිච්ච අරමුණ මැරෙන බව තේරුම් ගත්තේ නැති වුණොත්, ඉපදිච්ච සැනින්ම අරමුණෙහි මොකද කරන්නේ? තෘෂ්ණාවෙන් බැඳෙනවා. ඉපදිච්ච අරමුණේ තෘෂ්ණාවෙන් බැඳෙන ඒ අරමුණ රූපයක් වෙන්න පුළුවන්. අන්න ඒතර රූපය ඒ තෘෂ්ණාවෙන් බැඳෙනවා. ඒ තෘෂ්ණාවට කියන රූප තණ්හා. ඉපදිච්ච අරමුණ ශබ්දයන් නම් ඒ ශබ්දේ තණ්හාවෙන් බැඳෙන. ඒ තණ්හාට කියන සද්ද තණ්හා. ඉපදිච්ච අරමුණ ගන්ධ සුවඳක් නම් ඒ ගන්ධ සුවඳේ තණ්හාවෙන් බැඳුනට ඒකට කියන ගන්ධ තණ්හා. ඉපදිච්ච අරමුණ රසයක් නම් රසයේ තෘෂ්ණාවෙන් බැඳුනොත් ඒකට කියන්නේ රස තණ්හා. ඉපදිච්ච අරමුණ ස්පර්ශයක් නම් ඒ ස්පර්ශයේ තෘෂ්ණාවෙන් බැඳුනොත් ඒකට කියන්නේ පොට්ටබ්බ තණ්හා. ඉපදිච්ච අරමුණ සිතවිල්ලක් නම් ඒ සිතවිල්ලේ තණ්හාවෙන් බැඳුනොත් ඒකට කියන්නේ ධම්ම තණ්හා. අන්න තෘෂ්ණාව ඇති වෙනවා. ඊට පස්සේ තෘෂ්ණාව මුල් කරගෙන, තෘෂ්ණාව කියන්නේ බැඳීම, අල්ල ගැනීමනේ. ඒ අල්ලා ගැනීම පදනම් කරගෙන ඊට පස්සේ ඇලීම් වලට යනවා, ගැටීම් වලට යනවා. නේද? රාගයද, ద్వේෂයද, මෝහයද ආදී කෙලෙස් අවසාගෙන ඔන්න හිත ඒ කෙලෙසුන්ගෙන් පුරව ගන්නවා. අර කෙලෙස් සිතිවිලි හිත හිතා ඉන්නවා ඊට පස්සේ.
ඒවත් එක්කත් පංචස්කන්ධ ගොඩාක් ඇතිවිල නැතිවිල මැරිලා යනවා. ඒව ගැන හිතන්නේ. හිතන්නේ මොනව ගැනද? අර කෙලෙස් අරමුණු ගැන. අර තෘෂ්ණාව ඇති වෙච්ච එක රූපය ගැන, ශබ්දය ගැන, ගන්ධය ගැන ඔය ආදි වශයෙන් හිතන. කොහොමද හිතන්නේ? අර ඇති වෙච්ච තෘෂ්ණාව වැඩි වෙන විදිහට, උපාදානය වෙන විදිහට, ළඟට ගන්න විදිහට, ඒ තුල කර්ම රැස් වෙන විදිහට. ඉතින් අන්න ඒ විදිහට සිතින්, කයින්, වචනෙන් ඊට පස්සේ මොකද කරන්නේ? අර විදිහට තණ්හාව ඇති වෙන විදිහට ඉඳලා හිතලා හිතලා සිතින් කර්ම රැස් කරලා ඒක නවත්තන්න නැතුව වචනෙන් කර්ම රැස් කරගෙන ඊට පස්සේ කයිනුත් කර්ම රැස් කරගෙන කර්මානුරූපව ආපහු සංසාරයට වැටෙනවා. සංසාරයට වැටිලා ආපහු ඉපදිලා සම්මුති ලෝකයේ සම්මුතිය විදිහට කියන ඉපදීමට ලක් වෙලා ආයි සම්මුතිය විදිහට ජීවත් වෙලා ඔය විදිහට දුක් විඳගෙන ඔය කාලයේදී අප්‍රියයන් එක එකතු වෙලා ප්‍රියයන්ගෙන් වෙන් වෙලා කැමති දේ නොලැබිලා අඬලා වැළපිලා ඊළඟට කායික දුක්, මානසික දුක් ඇති කරගෙන හූල්ල හූල්ල ඉඳලා කොච්චර විඳවන්න පෙළඹෙනවා. ඉතින් බලන්න මෙන්න මේ තත්ත්වයට තමයි සත්වයා ප්‍රමාද වෙලා දුකටපත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට සිහිපත් කරනවා මෙන්න මේ මරණ ධර්මතාවය ගැන හිතන්න. සාමාන්‍යයෙන් අපි මරණය ගැන හිතනවා කියලා හිතුවාම මේ ඉපදිච්ච හැම දිනම මැරෙනවානේ, ගොඩක් කල් ජීවත් වෙන්න බෑ, කර්මානුරූපව මැරෙනවා, ඔය ආදී වශයෙන් අර සාමාන්‍ය සම්මුති මරණය ගැන තමයි කල්පනා කරන්නේ. එහෙමත් හිතන්න ඕන. මොකද ගොඩක් අය අර ක්ෂණික මරණයට වැඩිය මේ සම්මුති මරණයේදී තමයි සංවේදී වෙන්නේ. මොකද සම්මුති මරණයේදී සංවේදී වෙන්නේ සම්මුතියත් එක්ක තමයි ගොඩක් අය පවතින්නේ. එතකොට ඒ සම්මුතිය තුළ තමයි මගේ අම්මා, මගේ තාත්තා, මගේ නෝනා, මගේ මහත්තයා, මගේ දුව, මගේ පුතා, මගේ ආච්චි, සීයා, මුණුබුරා, මිනිබිරි ආදී වශයෙන් මමත්වෙන් අල්ලගන්නේ. ඒතර මමත්වෙන් අල්ලාගත් දේවල් වලට ඒ තියෙන බැඳීම වැඩි වෙන තරමට, ආශාව වැඩි වෙන තරමට අන්තිමේදී දුක වැඩි. දැන් බලන්න මේ මියගිය මෑණියන්ගේ වියෝගය නිසා වැඩිම දුක දැනෙන මේ දියණියට, බෑණනුවන්ට, මේ මිනිබිරියට, ඒ පවුලේ සමීපතම ඥාතීන්ට. ඒ මොකක් නිසාද? ඒ අය සහ මේ මියගිය මෑණියන් අතර තියෙන බැඳීම වැඩි නිසා. එතකොට බැඳීම වැඩි වෙන තරමට වියෝගයේදී දුක වැඩි, බැඳීම අඩු වෙන තරමට වියෝගයේදී දුක අඩුයි. එහෙනම් අපි කරන්න ඕන මොකද? දුක වැඩි කරගන්න විදිහට, බැඳෙන විදිහට නැවත නැවත හිතන එක නෙවෙයි. මේ සාංසාරික ප්‍රවෘත්ති, සසර පැවැත්ම ගැන කල්පනා කළ බැඳීම අඩු වෙන තරම විදිහට හිතන්න ඕන. මේ අම්මා මේ භවයේ අපේ අම්මා වුණ බව ඇත්තයි. නමුත් මේ දීර්ඝ සංසාර ගමනේ අපිට අම්මල වෙච්ච අය කොච්චර ඉන්නේද? බුදුහාඳුරු දේශනා කරන්නේ අම්මල වෙච්ච අය නොවෙච්ච අය හොයාගන්න බැරි තරම්. එක අම්ම කෙනෙක් එක දරුවෙක් වෙනුවෙන් හෙළපු කඳුළු සංඛ්‍යාව එකතු කළොත් මහා සාගරයේ කඳුළු වලට වැඩි, ජලයට වැඩි ජලය එකතු වෙනවා කියලා සඳහන් කරනවා. ඒතොර බලන්න මේ දීර්ඝ සංසාරේ අපි කොච්චර ওই විදිහට ඉපදෙමින් මැරෙමින් ගමන් කරනවද? මේ මහ පොළොවේ මෙන්න මෙතන තමයි මම ආදාහනය කරලා නැත්තේ කියලා කියන්න පුළුවන් තැනක් නැහැ. හැම තැන ඔබ ඔය හිටගෙන වාඩි වෙලා ඉන්න ඔය ඕන තැනක අතීතයේ සංසාරයේ ඔබව මිහිදන් කරලා ඇති. එවන් පොළොවක අපි මේ පය ගහලා ඉන්නේ. ඉතින් මේ යථාර්ථය අපි තේරුම් අරගෙන නැවත නැවත මේ සසරට පැමිණීමම දුකක් ය කියන එක වටහාගෙන අන්නේ සාංසාරික දුකින් අත මිදෙන්න නම් හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරගන්න ඕන, රාග ద్వේෂ මෝහ වලින් නිදහස් කරගන්න ඕන කියලා තේරුම් ගන්න. මොකද රාග ద్వේෂ මෝහ කියන මේ කෙලෙසුන්ගේ හිත වැහිලා තියෙන තරමට තමයි සත්වයා නැවත නැවත සසරට එන්නේ. රාග ద్వේෂ මෝහ නැත්තම් රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාන, නිවන සාක්ෂාත් කරපු කෙනා නැවත සසරට එන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ සසරට නැවත නොයන විදිහට රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කරගන්නට පුළුවන් වෙන විදිහට හිත කෙලෙසුන්ගෙන් මුදවා ගන්න මේ අරමුණු පරිහරණය කරනකොට යථාර්ථවාදී අරමුණු දිහා බලන්න වෑයම් කරන්න. ඒ අරමුණු වල සමුදේ අත්හංගමයේ දකින්න, අතිවීම නැතිවීම දකින්න, ඒ අරමුණු මුල් කරගෙන පංචස්කන්ධයේ ක්‍රියාත්මක වෙන හැටි දකින්න, ඒ පංචස්කන්ධ හැම එකක්ම ඇති වෙනව නැති වෙනව කියලා තේරුම් ගන්න, ෂණික මරණ වලට ලක් වෙනව කියලා තේරුම් ගන්න, ඒ සියල්ල තමන්ගේ පාලනයෙන් තොර බව තේරුම් ගන්න. එහෙනම්
මමය මගේ කියලා අල්ලාගෙන ඉන්න මේ පංචස්කන්ධයත් මට ඕන විදිහට පවත්වා ගන්න බැරි කොට මාවට ආයින් අනිත් අයගේ පංචස්කන්ධ මං කොහොමද මට ඕන විදිහට පවත්වා ගන්නේ කියලා සිහියෙන් නුවණින් විමසලා බලන්න. අන්න එහෙම විමසලා බලලා ඇලීම් බැඳීම් ගැටීම් මුලාවීම් ඇති වෙන තැන්වල රිදීම් ඇති වෙන තැන්වල යථාර්ථවාදීව දහමින් කල්පනා කළොත් එයාට හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරගන්න පුළුවන්. කෙලෙසුන්ගෙන් නිදහස් වූ හිත අප්‍රමාදී හිතක්. අන්න එහෙම අප්‍රමාදී කෙනාට නොබියව මරණයට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ තත්වයට අපේ හිත හදාගන්න කුසලයට නැඹුරු වෙලා ජීවිත අප්‍රමාදීව ගත කරන්න වෑයම් කරන්න. ඒ සඳහා පින්වත් ඔබ හැම දිනාට අංගුත්තර නිකායේ චක්ඛනිපාතේ පඨම මරණ සති සූත්‍රයේ ඇසුරු කරගෙන සිදු කළ මේ අනුශාසනාව උපකාරයක්ම වේවායි අපි ඉත සිතින් ප්‍රාර්ථනා කර සිටිනෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසින් හැමතුතුම් නිවන් සුව සැලසේවා. පින්වත්නි, අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරා කටයුතු කළේ ඕමානී පදිංචිව සිටින පින්වත් චාන්දනී ළමාහේවා මහත්මනිය, ධම්මික ළමාහේවා මහත්මා සහ අක්නා ළමාහේවා මිනිබිරිය විසින්. විශේෂයෙන්ම 2022 ජනවාරි 23 වෙනිදා හෙවත් අද වගේ දවසක ජන්මදිනය යෙදුණු මීට මාස එකහමාරකට පෙර ඕමානයේදී පරලෝස පත්වන්ට යෙදුන පින්වත් ඩොරීන් වික්‍රමරත්න ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරන්නයි පින්නතුන් එකතු වෙලා මේ පින්කම් සිදු කළේ. බොහෝ දෙනාට ධර්මයේ ශ්‍රවණය කරන්න අවකාශ සලසා දීම තුළ පහළ කරගත් ධර්ම දානමය කුසල බලයෙන් පරලෝසපත් මෑණියන් පෙරටු කරගත් සියලු ඥාතීහු සුවපත් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ලෝකියත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. ඔබ හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ සිද්ධ කරත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් දෙන්න. මේ උතුම් කුසල් බලෙන් හැමත නිදුක් නිරෝගී සුව චිර ජීවනය වේවා. මෙලව සුව වේවා, පරලොව සුව වේවා. හැකිතරම් ඉක්මනින් උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං